අද අපි සාකච්ඡා කරන්න යන්නේ Suzuki Swift First Generation මෝටර පිළිබඳව 1990 ගණන් වල ජපනීස් මාකට් එකේ හොඳ ඉල්ලුමක් තිබ්බ Suzuki Cultus මෝටර රථය රිප්ලේස් කරන්න තමයි Suzuki සමාගම මෙම Suzuki Swift මෝටර රථය 2000 වර්ෂයේ නිෂ්පාදනය ආරම්භ කළේ. මෙම මෝටර රථය ජපානයේ Suzuki Swift කියලා හැඳින්වුවට සමහර රටවල්වලට මේ මෝටර රථය ගිහිලා තින්නේ Suzuki Ignis කියන නමින්. මෙම මෝටර රථය ක්‍රොස්ඕවර් ලුක් එක ඉන්ස්පයර් කරලා ඩිසයින් කරපු හැච්බැක් කාර් එකක් කිව්වොත් මම නිවැරදි. මෙම මෝටර රථයට 2 wheel වගේම 4 wheel option යන දෙකම ආපු models ලංකාවේ දක්නට ලැබෙනවා. Suzuki Swift එකේ sports version එක 1500 cc engine එකකින් බලගැන්වෙන අතර horsepower 115 ක උපරිම බලයක් අපිට standard engine එකකින් ලබා ගන්න පුළුවන්. දෙදාස් එක වර්ෂයේදී ජෙනරල් මෝටර්ස් ආයතනය Suzuki Swift එකේ බේසික් ඩයිමෙන්ෂන් වලට සමානකම් දක්වන චැව්ලට් ක්‍රූස් රථය වෙළඳපොළට අඳුන්වලා දුන්නා. ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ Suzuki Swift මෝටර රථයට වඩා අඩු ඉල්ලුමක් තමයි චැව්ලට් ක්‍රූස් මෝටර රථයට තියෙන්නේ. Suzuki Swift මෝටර රථය අපිට දක්නට ලැබෙන්නේ 1300 cc inline 4 cylinder DOHC එහෙම නැතොත් dual overhead cam engine එකක්. ඒ වගේම 4 speed automatic gearbox එකක් වගේම 5 speed manual transmissions මේ මෝටර රථයට Suzuki සමාගම ලබා දීලා තියෙනවා. Suzuki Swift මෝටර රථයේ driving experience එක ගැන කතා කරොත් හොඳ pulling power එකක් වගේම හොඳ turning radius එකක් තියෙන මෝටර රථයක් කිව්වොත් මම නිවැරදි. මේ මෝටර රථයේ driver view එක ඒ වගේම passenger view එක අනිත් ලංකාවේ දක්නට ලැබෙන hatchback වලට වඩා තරමක් උසින් තමයි තියෙන්නේ. ඒක නිසා කාන්තාවකට මේ මෝටර රථය drive කරනවා නම් ඉතාමත් පහසුවෙන් මේ මෝටර රථය drive කරන්න පුළුවන්. ඒ වගේම වාහනේ maintenance නිසි වේලාවට කරලා සහ company එකෙන් recommend කරන 165යි 70යි 14 යන tire size එක යොදාගෙන මේ මෝටර රථය ඔයගොල්ලෝ ධාවනය කරනවා නම් ලීටරයකට කිලෝමීටර්ස් 9ත් 12ත් යන පරාසයක ඉන්ධන කාර්යක්ෂමතාවයක් නගරයක ධාවනය කරනකොට ඕගොල්ලන්ට ලබා ගන්නට පුළුවන්. ඕගොල්ලන්ට මේ පේන නිකල් කලර් බටන් එක ප්‍රෙස් කරලා Suzuki Swift එකේ ඩිකි ලිඩ් එක විවෘත කරගන්න පුළුවන්. ඒ වගේම ඩිකි ලිඩ් එකට සපෝට් කරන්න shocks දෙකක් Suzuki සමාගම මෙම මෝටර රථයට ලබා දීලා තියෙනවා. Suzuki Swift එකේ ඩිකි එකේ මෙන්න මේ පේන පැනල් එක උඩට ඉස්සුවම ඒකට පහලින් අපිට ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් බලා ගන්නට පුළුවන්. ඕගොල්ලන්ට ටූල්ස් ඒ වගේ වෙන වෙන ඇසෙසරිස් පහසුවෙන්ම මේ ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකේ ස්ටෝර් කර ගන්නට පුළුවන්. ඒ වගේම මෙන්න මේ ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එක උඩට ඉස්සුවම වාහනේ ස්පෙයා වීල් එක ජැක් වීල් බ්‍රෂ් ප්ලේස් කරන තැන අපිට බලා ගන්නට පුළුවන්. මේ මෝටර රථයේ ඉන්ටීරියර් එක විශාල ප්‍රමාණයක් බ්ලැක් කලර් ප්ලාස්ටික් වලින් තමයි ෆිනිෂ් වෙලා තියෙන්නේ. ඒ වගේම බ්ලූ කලර් ෆැබ්‍රික් එකක් අපිට සීට්ස් වල වගේම ඩෝ අපෝස්ටින් වල බලා ගන්නට පුළුවන්. අනිත් ජපන් මෝටර රථවල වගේ නිකල් හෑන්ඩල්ස් මේකට ලැබෙන්නේ නැහැ. හැම මෝටර රථයකම පවර් ෂටර් ස්විච් එක මෙන්න මේ ස්ථානයෙන් අපිට බලා ගන්නට පුළුවන්. ලෙෆ්ට් පැසෙන්ජර් සයිඩ් එකේ අපිට කප් හෝල්ඩ් එකක් ඒ වගේම හීන් දිග ට්‍රේ එකකට සමාන වුණු ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකකුත් කබි හෝල් එකත් අපිට බලා ගන්න පුළුවන්. මේ මෝටර රථයේ කබි හෝල් එක නම් තරමක් කුඩා කබි හෝල් එකක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඒ වගේම කබි හෝල් එකට උඩින් අපිට එයා බෑග් එක දක්නට ලැබෙනවා. වෙන්ට පැනල් එක ගැන කතා කරොත් උඩින්ම AC වෙන්ට්ස් දෙකක් බලා ගන්න පුළුවන්. ඊට පහලින් ඩබල් ඩින් සෙටප් ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඊටත් පහලින් අපිට AC මැනුවලි ඇඩ්ජස්ට් කරගන්න පිළිවෙලින් මෝඩ් එක AC වොලියුම් එක ටෙම්පරේචර් එක ඇඩ්ජස්ට් කරගන්න අපිට ස්විචස් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊට පහලින් ඩබල් සිග්නල් එහෙම නැත්තොත් හැසඩ් ලයිට්ස් ඔන් කරගන්න ස්විච් එක අපිට බලා ගන්නට පුළුවන්. මෝටර රථයේ රේඩියෝ ඇන්ටනා එක අපිට පැත්තෙන් වගේම මැදින් බලා ගන්නට පුළුවන්. ඉතින් මේ සයිඩ් ඇන්ටනා මොඩියුල් එකේ
ABS retractable යන options අපිට දක්නට ලැබෙන්නේ නැහැ. Center antenna model එකේ ABS සහ retractable mirrors යන options දෙක අපිට බලා ගන්නට පුළුවන්. එතනෙ rear passengers ලට headrest මෙම motor තේ ලබා දීලා නැහැ. ඒ වගේම තරමක් විශාල flow hump එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒක නිසා දෙදෙනෙක්ට නම් පහසුවෙන් ගමන් කරන්නට පුළුවන්. අපි සාමාන්‍යයෙන් 3 දෙනෙක් වගේ යනවා නම් මැද යන පැසෙන්ජර්ට තරමක් අපහසුාවක් දැනෙනවා මෙන්න මේ ෆ්ලෝ හම්ප් එක නිසා. ඒ වුණාට මේ මෝටර තේ ලෙග් රූම් ස්පේස් එක වගේම හෙඩ් රූම් ස්පේස් එක ඉතාමත් හොඳ මට්ටමක තියෙන මෝටරයක් තරමක් විශාල පුද්ගලයෙක්ට උනත් පහසුවෙන් ගමන් කරන්න පුළුවන් මේ මෝටර තේ. මේ මෝටර තේ මීටර් ක්ලස්ටර් ගැන කතා කරොත් අපිට බ්ලැක් ඇන්ඩ් බ්ලූ ෆිනිෂ් ඇනලොග් මීටර් බෝඩ් එකක් තමයි අපිට බලා ගන්නට හම්බෙන්නේ. ඒ වගේම වාහනේ මයිලේජ් එක සහ අපේ ට්‍රිප්ස් ට්‍රිප් A B යන දෙක අපිට ඩිජිටලි ඉන්ඩිකේට් කරනවා. ඒ වගේම පිළිවෙලින් අපිට කරන්ට් ගියර් එක අපේ ස්පීඩෝමීටර් එක RPM මීටර් එක ටෙම්පරේචර් මීටර් එක වගේම ෆුවල් ගේජ් එක අපිට ඇනලොග් මීටර්ස් තමයි අපිට බලා ගන්නට හම්බෙන්නේ. මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ යම් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරලා bell icon එක press කරන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්නට අමතක කරන්නත් එපා. ජය වේවා.